එතකොට අපේ හාමුදුරනේ මේ අවස්ථාවට අනුරූප රහතන් වහන්සේ රූපය දකින්නේ කුමන ආකාරයෙන්ද? දැන් මහත්මයා දැන් මම මතක් කළා දැන් තිරිසන් සතේ කන්නාඩිය තුලින් දකින්න ස්වභාවයත් එතනින් ගියාම මිනිස්සෙක් ඒ මිනිස්යාගේ සතිය සිහියේ තියනා වූ දියුණුව මත සහ නොදිනුව මත එයා කන්නාඩියෙන් දකින ස්වභාවය තේරෙනවද? එතකොට මහත්මෝ යම් කෙනෙක් අවබෝධාත්මක තත්වයට පත් වෙලා උතුම් රහත් ඵලයට පත් වෙච්ච මොහොතකදී ඒ රහතන් වහන්සේ කන්නාඩියකින් මූණ බලන දකින්නේ කොයි ආකාරයෙන්ද කියන ප්‍රශ්නේදී මහත්මයෝ අනිවාර්යයෙන්ම මහත්යාට ওই ප්‍රශ්නයක් තිබ්බට රහතන් වහන්සේට ওই ප්‍රශ්නයක් සකස් වෙන්නේ නැහැ. තේරුණාද? දැන් මහත්යා ওই ප්‍රශ්නයක් ඇහුවට රහතන් වහන්සේ කන්නාඩියක් තුලින් මූණ බලන්නේ කොයි ස්වභාවයෙන්ද කියලා රහතන් වහන්සේට ওই ප්‍රශ්නයක් කවදාකවත් මතුවෙන්නේ නැහැ. තේරුණාද? රහතන් වහන්සේට කන්නාඩියකින් මූණ බලනවා කියන කාරණය සකස් වෙන මොහොතේම රහතන් වහන්සේට ඒ සිතුවිල්ල දැනුණා කියන පස්සේ ළඟ අනිත්‍ය සිතුවිල්ල පමණයි. තේරුණාද? අනිත්‍ය සිතුවිල්ලක් පමණයි. මොකද රහතන් වහන්සේට රූප දුෂ්ණාවක් නැහැ. රූපේ කොයි ආකාරයෙන්ද කියන කාරණේ දකින්න මොකද උන්වහන්සේ දකිනවා මේ රූපේ කියන්නේ සංස්කාරයක්. සංස්කාරයන්ගේ නිරෝධය තුළ රූපේ නිරෝධ වෙලා යනවා කියලා කාරණේ. තේරුණාද? ඒ එතනදී පංච උපාදානස්කන්ධය අනිත්‍ය භාවයට අදාළව රහතන් වහන්සේ දකිනවා. ඒ දකින්නේයි රහතන් වහන්සේ ආරෂ්ඨාංගික මාර්ගය පරිපූර්ණ කරලා රූපේ අනිත්‍යභාවය අවබෝධ කරගත්ත උත්තමයි. තේරුණාද? එනිසා රහතන් වහන්සේ කෙනෙක් රූපය දකින්නේ කොයි ආකාරයෙන්ද කියන හිත බාහිර කෙනෙකුට සකස් වුණත් රහතන් වහන්සේට තමන්ගේ රූපය කියන්නේ අනිත්‍ය වූ පංච උපාදානස්කන්ධය පමණයි. අපේ හඳුනන්නේ දැන් ඒ රහතන් වහන්සේගේ ඒ අවස්ථාවේ අවබෝධය තවදුරටත් විස්තර කරන්න පුළුවන්ද? දැන් මහත්යාර දැන් මම මතක් කළා රහතන් වහන්සේ කන්නාඩියක් තුලින් දකින්නවා කියන කාරණයක් සකස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද රහතන් වහන්සේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය අවබෝධ කරලායි තියෙන්නේ. රූප තෘෂ්ණාවක් නැහැ. ඒතකොට මේ පංච උපාදානස්කන්ධය අවබෝධ කිරීම තුළ රහතන් වහන්සේ ලබන්නා වූ ඥාන දර්ශනයන්ට අදාළවයි රහතන් වහන්සේ රූපය කෙරෙහි ක්‍රියාත්මක භාවයට පත් වෙන්නේ. රහතන් වහන්සේ කෙනෙක් කියන්නේ ආරෂ්ඨාංගික මාර්ගයේ ඵලය. එසේ. ආරෂ්ඨාංගික මාර්ගයේ ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගයේ වැඩනට පස්සේ රහතන් වහන්සේ තුළ ඊළඟට සකස් වෙන්නේ සම්මා ඥාන සහ සම්මා විමුක්තිය. තේන සම්මා ඥාන තුළින් තමයි සම්මා විමුක්තිය සකස් කරගන්නේ. එතෙන්දී ඔතෙන්දී මාත්‍යා ඔය ආන ප්‍රශ්නේදී මාත්‍යෝ රහතන් වහන්සේ කෙනෙක් සම්මා ඥාන තුළින් තමයි පංච උපාදාන ස්කන්ධයේ ස්වභාවය දකින්නේ. තමාගේ රූපයත් තමාගේ රූපයට අරමුණු වෙන්නා වූ රූපෙමුත් පිළිබඳ රූපේ යථා ස්වභාවය රහතන් වහන්සේ දකින්නේ ආරෂ්ඨාංගික මාර්ගයේ පරිපූර්ණ කළ සම්මා ඥාන තුලින්. එතනදී එතන උන්වහන්සේ සම්මා ඥාන තුලින් රූපේ අනිත්‍යභාවය අවබෝධ කරන්න යනවාට. තේරෙනවා? ඒ රූපේ අනිත්‍යභාවය අවබෝධ කරද්දී රහතන් වහන්සේ දකිනවා රූපේ කියන්නේ සතර මහා ධාතුවක්. සතර මහා ධාතුවේ ස්වභාවය අනිත්‍යයි කියන කාරණේ ඥාන දර්ශන තුලින් තමයි රහතන් වහන්සේ දකින්නේ. ඒ කියන්නේ ඥාන දර්ශන කියන්නේ අපි මේ ඇහෙන් දකිනවා වගේ දෙයක් නෙමෙයි. ඒ ඥාන දර්ශන සකස් වෙන්නේ උතුම් සමාධිය තුළ හතරවෙනි ධ්‍යාන තලය තුළ උපේක්ෂාව කියන තැන හතරවෙනි ධ්‍යාන තලය තුළ ඉඳගෙන තමයි රහතන් වහන්සේ ඥාන දර්ශන තුළින් රූපේ අනිත්‍යභාවය යම් දවසක දකින්නේ. ඒතොර ඒ රූපේ අනිත්‍යභාවය දැක්කාට පස්සේ මහත්වේ ඥාන දර්ශනයන් ජීවිතේ දෙපාරක් දෙවරක් සකස් වෙන්නේ නැහැ. තේන්න එක වතාවයි මේ ඥාන දර්ශනයන් සකස් වෙන්නේ. ඒ එක වතාවේ ඥාන දර්ශනයන් සකස් වෙන වෙලාවේ රහතන් වහන්සේ අවබෝධ ඥාණයෙන් පරිපූර්ණ භාවයට පත් වෙනවා. නැවත ඥාන දර්ශන සකස් වීමක් නැහැ රූපේ අනිත්‍යභාවය දැකලා. ඒ ඉන්පස්සේ උන්වහන්සේ නුවණින් මෙනෙහි කරමින් මේ ඥාන දර්ශනය නැවත නැවත වඩනවා. නමුත් නැවත ඥාන දර්ශන සකස් වීමක් නැහැ. මොකද ඒ අවබෝධයෙන් පරිපූර්ණ වුණා. තේරෙනවද? එතකොට උන්වහන්සේ අවබෝධයෙන් පරිපූර්ණ වුණාට පස්සේ මේ රූපේ කියන්නේ සතර මහා ධාතුවක්. සතර මහා ධාතුව කියන්නේ වේගයක්. වේගය කියන්නේ අනිත්‍යයි කියන කාරණේ අවබෝධ කරගත්තාට පස්සේ උන්වහන්සේ කණ්ණාඩි මේසයක් ඉස්සරහට යන්න ඉස්සෙල්ලාම දන්නවා මේ රූපේ වේගයක් කියන කාරණේ පමණක් එකේන කාරණා තේන්න. ඒක අපි දකින අනිත්‍ය නෙමෙයි රාතන් වහන්සේ දකින. රාතන් වහන්සේට පුළුවන් ඕනෑම රූපයක් දෝරිල්ලක් කරලා දකින්න. තේන්න? දෝරිල්ලක් කරලා දකින්න, මේ වාතේ පාවෙන හුලකක් කරලා දකින්න, සතර මහා ධාතුට එකතු කරලා දකින්න. තේන්න? ඒ නිසා ඒ නිරේතුරුම රාතන් වහන්සේ ඒ සියල්ල කරන්නේ ඥාන දර්ශන තුලින් අතනදී ආරෂ්ඨාංගික මාර්ගයේ පරිපූර්ණ භාවයේ තුලින්. නමුත් මෙහා අපි මහත්ව ඥාන දර්ශන සකස් වෙලා නැති නිසා අපි කණ්ණාඩි මේසේ ඉස්සරහට යන්නේ රූපේ හැඩරුව බලන්නමයි. තේන්නද? මොකද එහෙම වෙන්නේ කුමක් නිසාද? ඊට අදාළ ඥාන දර්ශනය අපි සකස් කරගත්තේ නැහැ. ඇයි ඥාන දර්ශන සකස් වෙන්නේ ආරෂ්ඨාංගික මාර්ගයේ පරිපූර්ණ කලේ නැහැ? ඒතර ආරෂ්ඨාංගික මාර්ගයේ පරිපූර්ණ කරපු නැති නිසා ඥාන දර්ශන සකස් වුණේ නැහැ. ඒ නිසා අපි සම්මා විමුක්තිය සාක්ෂාත් කරගත්තේ නැහැ. තේන්නද? ඒතොරින් මෙහා රහතන් වහන්සේ කණ්ණාඩි මේසයක් ඉස්සරහට ගිහිල්ලා තමන්
දකින්නවා කියන කාරණේ මාත්‍ය දකින්නේ අර ඥාන දර්ශන තුලින් අවබෝධ කළා වූ රූපය අනිත්‍යභාවය තුල ඉඳිනවා. එතන එයාට පුළුවන් ඕනෑම රූපයක් වේගයක් හැටියට දකින්න. මේ මුළු විශ්වයම මේ මුළු ලෝකයම මේ මුළු දිව්‍ය තලම බ්‍රහ්ම තලම අනිත්‍ය වේගයට හසු කරලා දකින්න රාතන් වහන්සේ කෙනෙකුට පුළුවන් ඒ පුළුවන්කම ලැබෙන්නේ උන්වහන්සේ එක ෂණයකින් දැක්කා වූ රූපය අනිත්‍යයි කියන ඒ ඥාන දර්ශනේ තුලින්. නමුතේ දාන දර්ශනේ නැවත සකස් වීමක් නැහැ. ඒක සකස් වෙලා ඉවරයි. අවබෝධයට පත් වෙලා ඉවරයි. අවබෝධ ඥානෙ සකස් වෙලා ඉවරයි. ඒ අවබෝධ ඥානෙ උන්වහන්සේ නැවත නැවත නුවණින් මෙනෙහි කරමින් ජීවත් වෙන එක තමයි රාතන් වහන්සේගේ පිරිනිවන් පාන දක්වා තියෙන එකම විශේෂය. ඊට වඩා විශේෂයක් උන්වහන්සේට නැහැ.